මිටෝර්නි, මේ රටේ අද මම දකින විදිහට ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් අපේ පවුලේ ප්‍රශ්නේ. පවුලේ වියදම අඩු කරගන්නේ කොහොමද? පවුලේ ආදායම වැඩි කරගන්නේ කොහොමද කියන එක. අනික රටේ එහෙම නැත්නම් ජාතියේ ප්‍රශ්නේ. රටේ ආදායම වැඩි කරගන්නේ කොහොමද? රටේ වියදම අඩු කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. ඉතින් බංකොලොත් භාවයට පත්වෙච්ච රටක් හැටියට අපි මේ ප්‍රශ්න දෙක එකට එකක් බැඳිලා තියෙන්නේ. මේ ප්‍රශ්න දෙකටම උත්තර තියෙන එක ශේෂ්ත්‍රයක් තමයි මේ ශුද්‍ර සුළු ආමාත්‍ය පරිමාණ කර්මාන්ත ශේෂ්ත්‍රය. අපේ පවුලේ ආදායම වැඩි කරගන්න, පවුලේ වියදම අවම කරගන්න, ආණ්ඩුවේ එහෙම නැත්නම් රටේ ආදායම වැඩි කරගන්න, රටේ වියදම අඩු කරගන්න අපට තියෙන වැදගත්ම ශේෂ්ත්‍රයක්. ඉතින් ඒ ශේෂ්ත්‍රය රජය ගැන, රජයේ සහන ගැන බලාපොරොත්තු ඇති. නමුත් මේ රටේ ඉතාම වැදගත් දෙයක් තමයි මේ ව්‍යවසාය දායකත්වය. මොකද මේ ව්‍යවසාය දායකත්ව සංස්කෘතිය අපි පුරුදු වෙලා තියෙන්නේ දේශපාලකයන් පස්සේ ගිහිල්ලා රාජ්‍ය අරමුදල් වලින් අපේ කොට තර කරගෙන යන ජාවාරම්කාර ක්‍රියාවලියකට මිසක් ව්‍යවසාය දායකත්වයකට නෙමෙයි. අපේ අල්ලපු රට ඉන්දියාව 1991 දී විවෘත ආර්ථික ක්‍රියාවලියකට ගියා. විවිධ දේශපාලන පක්ෂ සන්ධානයෙහි බලයට ආවා. නමුත් ඒ ව්‍යවසාය දායකත්ව සංස්කෘතිය අඛණ්ඩව ඉදිරියට ගියා. අපේ රටේ ඊට පටහැනිව අපට පෙනුණා බලවත් ව්‍යාපාරික පැලැන්ති බිහි වුණේම රාජ්‍ය සුරා ගැනීමෙන් මිසක් ව්‍යවසාය දායකත්වයක් ඇති කරලා රාජ්‍ය ධනය වැඩි කරලා, තමන්ගේ ධනය වැඩි කරලා, රැකියා ඇති කරලා, ඩොලර් උත්පාදනය කරලා රට ගොඩනගන පැත්තට නෙවෙයි. ඒ නිසා මේ ව්‍යවසාය දායකත්ව සංස්කෘතිය ස්ථාපිත කර ගැනීමට මේ අලුත් සංසදයට හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම හිතනවා රජයේ පැත්තෙන් බැංකු ගැන ගොඩක් කතා කළා, සංවර්ධන බැංකුවක අවශ්‍යතාවය ගැන කතා කළා, විදේශීය පැමිණි ආචාර්යතුමත් කිව්වා. මේ රටේ ලොකුවටම බලපාන අනික් ගැටලුව තමයි බලශක්ති ශේෂ්ත්‍රය, ඉන්ධන ශේෂ්ත්‍රය. අපි ගත්තොත් මේ පළවෙනි මාස තුනේ ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභය බිලියන 56. රුපියල් බිලියන 56ක් පළවෙනි මාස තුනේ ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභය. ඒ වගේම ෂේවීම බිලියන 8.2ක්. මේ දෙක එකතු කරාම මුදල් පැත්තෙන් ලංකා විදුලි බල මණ්ඩලයට බිලියන 64ක් සුද්ධව තියෙනවා පළවෙනි මාස තුනේ. නමුත් අපි දන්නවා පසුගිය අවුරුද්දේ සාමාන්‍ය පරිමාණයේ ව්‍යාපාර ඇතුළු 1,60,000කගේ විදුලිය විසන්දි කළා, විදුලි බිල ගෙවා ගන්න බැරි. ඒතර මේ රටේ අඩුම තරමින් මේ ඒකක 60ට අඩුවෙන් පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයගොළු විදුලි දුගියන් සහ කර්මාන්ත ශේෂ්ත්‍රයේ විදුලිය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණය රජයේ ගත යුතුයි. මොකද ලංකා විදුලි බල මණ්ඩලයේ මූල්‍ය අරමුදේ නෙමෙයි ගැටලුව, රටේ ආර්ථිකය කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියන එකයි ගැටලුව. පසුගිය වසරේ කාන්තේ නීතිගත සංස්ථාවේ ලාභය බිලියන 122යි. ඒ වගේම ඩීසල් පෙට්‍රල් වලින් ලබාගත් බදු ප්‍රමාණය බිලියන 200යි. ඒ අනුව අපි යෝජනා කරන්නේ අඩුම ගානේ මේ ඩීසල් තමයි ආර්ථිකය, ඩීසල් තමයි කර්මාන්ත. රුපියල් 210කට 220කට ලංකාවට ගේන ඩීසල් රුපියල් 360කට 370කට විකුණද්දී කොහොමද රටේ ආර්ථිකය පණගැන්වීමක් කරන්නේ? එනිසා රජය පැත්තෙන් අපි දිගටම යෝජනා කරන දේ තමයි මේ ඩීසල් මිලත් කර්මාන්තවල විදුලි බිලත් මේ ලාභ ලබන අවස්ථාවේදී ලබා දිය යුතුයි. ඒකට මැදිහත්වීමක් කරන්න අපට පුළුවන් වුණා පසුගිය මාර්තු මාසේ මහජන උපයෝගිතා කොමිසමේ ලංකා විදුලි බල මණ්ඩලයේ සූදානම්නේ 104%ක අඩුවීමක් දෙන්න. නමුත් ඒක 22% දක්වා ගේන්න පුළුවන් වුණේ කරුණු දැක්වීමක් නිසා. මම හිතනවා මේ සංසදවලත් වගකීම වෙන්න ඕනේ එවැනි අවස්ථාවල මැදිහත් වෙලා කටයුතු කිරීම. ඒ වගේම මේ රටේ රජය පැත්තෙන් මම හිතනවා අද මේ දූෂණය පිළිබඳව, ඒ වගේම අපගේ මේ ආදායම් වියදම් පිළිබඳව, විශේෂයෙන්ම වැට් බද්ද පිළිබඳව හා බදු පිළිබඳව විශාල වේදනාවක් තියෙනවා. මේ 2020ත් එක්ක සාපේක්ෂව බලනකොට ආණ්ඩුවේ ආදායම වැඩි කර ගැනීමට මේ වසර අග වෙනකොට සෑම පුජ්‍යලයෙක්ගෙම අතිරේකව රුපියල් 100,000 එකතු කරලා තියෙනවා.
ට්‍රිලියන දෙකක වැඩිපුර ආදායම ආණ්ඩුව ලඟා කරගෙන තියෙනවා 2020-24 අතර. තවත් මදි, මොකද අර අපට ලබා දීලා තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපි කියන්නේ ඩෙස් සස්ටේනබිලිටි ඇනලිසිස් එකට අනුව, DSA එකට අනුව තාමත් අපි ඉන්නේ පස්සේ. ඒ නිසා තව වැඩි කර ඉල්ලන්නයි යන්නේ. ඉතින් මේකට විසඳුමක් නැද්ද? මේකට විසඳුමක් තියෙනවා. මේකට විසඳුම තමයි ඉන්දියාව විසින් අත්හදා බලලා සාර්ථක වෙච්ච බංගාලි දේශයේ කරගෙන යන ලංකාවට බොහොම පහසුවෙන් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික වේදිකාවක් මත සියලුම ගණදෙනු සිදු කිරීම. මා විසින් සභාපතිත්වයේ දරන ක්‍රමසාවේදී කාර්ක සභාවේ ප්‍රධාන යෝජනාවක් හෙට අපි ඉදිරිපත් කරලා තියෙනවා ඉලෙක්ට්‍රොනික වේදිකාවක් මත අපගේ ගණදෙනු කරන්න කියලා. අපි දැක්ක අර තෙල් අර්බුදයක් ඇති වුණා. ඒ අර්බුදය ඇති වෙච්ච වෙලාවේ QR කේතේ අඳුන්නා දුන්නා තෙල් වල අපි ගත්තොත් වොලියුම්ස් පාලනය කරන්න. නමුත් QR කේතේ හරහා අපි තෙල් වලට ගෙවීම පටන් ගත්තා නම් කෙලින්ම ට්‍රිලියන 1.3ක ආර්ථිකයක් ඉලෙක්ට්‍රොනික වේදිකාවක් මතට එනවා. ඒ හරහා අදට මේ රටේ ටැක්ස් ෆයිල් තියෙන්නේ 110යි. නමුත් 125ක ටැක්ස් අය කර ගැනීම, ඒ වගේම අයබදු නොගෙවපු ප්‍රධාන ආයතන අතර තියෙන රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක්, මේ සියලු දෙනාගේම කරුණු කටයුතු අපට වෙනස් කරගන්න පුළුවන්. අපගේ තක්සේරු අනුව ආණ්ඩුවේ ආදායම වැඩබදු වැඩි නොකර දෙගුණයකින් වැඩි කරන්න පුළුවන් මේ UPI, එහෙම නැත්නම් යුනිෆයිඩ් පේමන්ට් ඉන්ටර්ෆේස් එක ලංකා පේ එක හරහා ඇති කිරීම වගේ. ඒකේ අවසාන අරමුණ වෙන්න ඕනේ ඊ රුපියල අඳුනා දීම ලංකාවට. ඒ දක්වා යන ක්‍රියාවලිය ගැන අපි කරිම කණගාටුදායක තත්ත්වයක තියෙන්නේ. උගත් ජනතාවක් ඉන්න, ඒ වගේම හොඳ මධ්‍යම පාන්තික ආදායමක් තියෙන, හොඳ කනෙක්ටිවිටි එකක් තියෙන රටක් තාමත් මේ පැත්තෙන් පසුගාමීව සිටීම ගැන. මේ මෑත කාලයේ ඔබ දකින්න ඇති මේ ආහාර අර්බුදය, ඒ ආහාර අර්බුදයට මැදිහත් ආහාරවල මිල ගණන් පිළිබඳ අර්බුදය ඔබ දකින්න ඇති. රුපියල් 260ට පිටකොටුවේ තියෙන ලූණු නාරාහෙන් පිටට එනකොට, ඒත් ව්‍යාපාරිකයෝ තමයි, රුපියල් 800 වෙනවා. පිටකොටුවේ රුපියල් 250ට තියෙන ලොකු ලූණු කිලෝමීටර් කිහිපයක් තියෙන නාරාහෙන් පිටට රුපියල් 800 වෙනවා. මේ ලාභ කොහොමද ඇති වෙන්නේ? මේ ලාභ කොහාටද ගමන් කරමින් තියෙන්නේ? මෙහි පාලනයක් නැද්ද? මේ පාලනය ගෙනියන්නේ කොහොමද? පාරිභෝගික අධිකාරියට මේ කරන්න පුළුවන්. ඒ ව්‍යාපාරික ව්‍යවසායදායක ඔක්කොටම ප්‍රශ්න ඇති. මට වෙලෙන්දෙක්ක ඔහු මහත්ය ඇත්ත උතුමා කියන එක මම ගන්නේ 650ට, මම 750ට විකුණුවා. මං කිලෝ 20ක් විකුණත් ආයි මට රුපියල් 2000